මේ මේකේ ලංකාවේ ක්‍රම කීපයක් තියෙනවානේ. ටෙන්ඩර් කැඳවන්න දෙයක් නැහැ මේ වගේ එකකට. මේක ප්‍රොපෝසල්ස්. ප්‍රොපෝසල්ස් ස්ටඩි කරන ක්‍රමයක් තියෙනවානේ. දැන් ලංකාවේ ඕන තරම් දේවල් එහෙම කරනවා. අනිත් එක වාම හිතන්ඩ බලන්ඩ. මම කියනවට නිකන් බලන්ඩ. මේකට ටෙන්ඩර් කැඳවල කවුද ටෙන්ඩර් කරන්න ඉන්නේ VFS එකත් එක්ක කම්පීට් කරන්න. ඒකනේ දැන් මං කිව්වේ කරපු ප්‍රොසෙස් එක මං කිව්වනේ. කැබිනට් ගියා, කමිටීස් පත් කෙරුවා, ඒක ස්ටඩි කෙරුවා, ආයි කැබිනට් ගියා. ඒක තමයි කරපු හරි ප්‍රොසෙස් එක. කීයක්වත් චාර්ජ් කරලා නැහැ. කීයක්වත් චාර්ජ් කරලා නැහැ. යන ගණන් ඔක්කොම අපේ අතින් ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ අනිත් කම්පැනි දෙකට මේ මං දැන් කිව්වනේ මොන වගේ ප්ලැට්ෆෝම් එකක් තිබ්බේ කිසි දෙයක් කරගන්න බැරි ප්ලැට්ෆෝම් එකක් දුවන්න අපි මිලියන එකමාරක් දෙකත් අතර මාසෙකට ගෙවලා තියෙන ආගමන ආවිගමන එකෙන්. මේකනේ. තවත් ආයතනයක් යෝජනාවක් ඉදිරිපත් කරාද? ආයතන දෙකක් යෝජනා ඉදිරිපත් කරා. VFX එක සම්බන්ධ ඔබතුමා අමාත්‍ය මණ්ඩලයක යෝජනාවක් ගැනම කියලා තමයි මම කියන්නේ. නෑ, ඒක තමයි මං කිව්වේ. මං නම් කියන්න කැමති නෑ මෙතන කම්පැනිස් වල. මම කියන්නේ ඒක තමයි යෝජනාව නෙමෙයි. කැබිනට් එකෙන් අනුමත කරලා තිබ්බා අවුරුදු 4කට ඉස්සලා මේ දේ කරන්න. කම්පැනිස් දෙකකට. නමුත් අවුරුදු 4ක් ගිහිල්ලත් කරගන්න බැරි වෙලා තියෙනවා. තවත් චෝදනාවක් තියෙනවා. දැන් මේ රටට ඇතුල් වෙන සංචාරකින්ගේ දත්ත තොරතුරු මේ ඉන්දියාව සතු වෙනවා කියන කාරණාවත් උන් බලපතලව ප්‍රකාශ කරනවා. ඒකට මේ ගොල්ලන් ඔක්කොම හදලා මේවා කරලා තියෙන්නේ. ඒගොල්ලන් ඔක්කොම එන්ටර් කරලා ඒ ටික ආවහම අපිට අපේ පද්ධතියේ තමයි ඔක්කොම තොරතුරු තියෙන්නේ.